ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක් රැයකින් බිහි වූ දේශපාලන පක්ෂයක් නොවේ. ලංකාවේ දේශපාලන වර්ධනයේ ලාංකීය කම්කරු පන්තියේ සංවිධානාත්මක සටනේ තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස ලංකා කොමියුනිස්ට් පක්ෂය බිහි වුණේ. දේශප්‍රේමී ජාතික නිදහස් අරගලයට කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයත් විද්‍යාත්මක මාක්ස් ලෙනින්වාදී ඉගැන්වීමත් එකතු වෙන් වර්ෂ 1943 ජූලි මාස 2 සහ 3 යන දෙදින පුරා කොමියුනිස්ට් වාදීන්ගේ රැස්වීමේදී ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ විය. එතැන් පටන් ලංකා කොමියුනිස්ට් පක්ෂය ලංකාවේ ජාතික නිදහස සඳහා වූ අරගලයටත් නවකම්කරු සමිති ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහාත් ක්‍රියා කළහ. විද්‍යාත්මක සමාජවාදය මෙරටදී සමාජගත කළ පක්ෂයේ නිර්මාතෘ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමියන්, ප්‍රථම ලේකම් පීටර් කෙනමන්, ආරම්භක සාමාජික එම්.ජී. මෙන්ඩිස්, පී. කන්දයියා ආදීහු පුරෝගාමී නායකත්වයකට උර දුන්හ. ඇත්ත වශයෙන්ම දොස්තර සුගීෂර් වික්‍රමසිංහ සහෝදරයා ජාතික වීරයෙක්. ඔහු තමයි වාමාංශික දේශපාලනය රටට ඉදිරිපත් කරන මුල් වුණු පුද්ගලයා. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටපු ප්‍රථම වාමාංශික සමාජවාදය අරමුණු කරගත්ත සමාජවාදය ගැන කතා කර මන්ත්‍රීවරයා. ඒ කාලය තුළ ඇතුණු සෑම ප්‍රශ්නයකදීම එතුමා වාමාංශික ඇසින් ඒ වගේම පොදු ජනතාවගේ සුභ සිද්ධිය සඳහා නොයෙකුත් යෝජනා ආදිය කළායි. අපි පවත්වන්නේ මේ ජූලයි 3 වෙනිදා අපේ පක්ෂයේ උපන්දිනය නිමිත්තෙන් 70 වෙනි සංසද. අපේ දේශපාලන ව්‍යාපාරයට ඇත්තයි දීර්ඝකාලීන සමාජ ක්‍රමයක් වෙනස් කිරීමට කැප වෙලා ඉන්න ඒ සඳහා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කරන ඒ ඉතිහාසයක අවුරුදු 70ක් කෙටි. පක්ෂය අපි පුංචි වුණත් අපි පහුගිය අවුරුදු 70 තුළ මහා දැවැන්ත මෙහෙවරක් ඉෂ්ට කරලා තියෙනවා. මුලින්ම සමාජ චින්තනය වෙනස් කරපු. දැන් ඒක සරල විදිහට මම කියන්නම්. අපි සහෝදරයා කියන වචනේ අද කොයිතරම් ප්‍රචලිත ජනප්‍රියද කියනකො. හැබැයි මේකට විශාල වශයෙන් මිනිස්සු බැලුම්ව ගුටි කෑවා හිරගවලල ගියා. මේ සමානතාවය හැම සියලුම දෙනා මිනිස්සු සහෝදරත්වයක් ඇති කරගෙන. ඉතින් ඒ වගේ අපි අද නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය මේ පැත්තෙන් ගත්තත් කුෂිකර්මාන්තය නවීකරණය කිරීම, කර්මාන්ත රටකාර්මී කිරීමට විරුද්ධ ප්‍රබල විරුද්ධ හිටියා. ඒ මත අපි විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කළා. අලුත් සංකල්පයවත් කළා. ඉතින් අපි බලනකොට අපේ අද රජයේ සේවයෙන් තියෙන පෙන්ෂන් එක කවුද අරන් දුන්නේ? පෙන්ෂන් ගන්නයි දන්නේ නැහැ. පෙන්ෂන් කියන සංකල්පය රටට ඉදිරිපත් කරේ අපේ පක්ෂේ නායක දොස්තර වික්‍රමසිංහ පළවෙනි රාජ්‍ය මන්ත්‍රී සභාවේ. ඉතින් ඒක අද ලබා දැන් 5,10,000ක් ඉන්නවා. ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකක් සඳහා සටන් කළේ ප්‍රධාන වශයෙන් කමියුනිස්ට් පක්ෂය. අර්ථ සාධකය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනු ලැබ තිබෙන විශාලතම අරමුදලයි. රජය දේශීය වශයෙන් ණය ලබා ගන්නා ප්‍රධාන අරමුදලයි. ජාතික ආර්ථිකයට දායක වන වැඩිම සංඛ්‍යාවක් ශ්‍රමිකයන් හට වැඩිහිටි වයසේදී රක්ෂණයක් ලබා දෙන ජාතික අරමුදලයි. ගුණසිංහ මහත්මයාගේ ව්‍යාපාරය එයා 1923-25 කාලේ 30 කිට්ටු වෙනකල් වාගේ යම් සේවයක් කළා. නමුත් ඊට පස්සේ එයා ධනපති පන්තියට කිට්ටු වෙලා
කම්කරුවන්ගේ ගෙනෙන ව්‍යාපාරවලට උදව් දුන්නේ නැතුව තමයි නිකම් මේ අතරමැදියෙක් වෙලා ඒවා කඩක් කපල් කරන් තමයි ලෑස්තුනේ. ඉතින් ඒකෙන් ව්‍යාගේ වෘත්ති සංජි ව්‍යාපාරය ගියා. ඊට පස්සේ තමයි MD මැන්ඩි සෝදයා කොමියුනිස්ට් පක්ෂේ 1931 ඔයවා කම්කරුවන්ගේ මේ රටේ තිබිච්ච ලොකු ව්‍යාපාරයක් කරා කම්කරු ව්‍යාපාරේ. ඒක ලොකුම බලව සමිති හැදුවේ MD මැන්ඩි සෝදයා. ඒ වගේම වෘත්ති සංජි ව්‍යාපාරයේ යම් යම් ආයතනවල විශේෂයෙන් කොළඹ පෞද්ගලික ආයතනවල තේ ලැබ කර්මාන්තේ හැසළුම් කර්මාන්තේ ඔය ඔක්කොම මේ සම්බන්ධ වෙලා ලොකු ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ පටන් අරගෙන 1939 වෙනකොට අර සමසමාජ පක්ෂයෙන් අයින්වල ටිකක් බලවත් ව්‍යාපාරයක් හැටි නුගලා 1940 තමයි ලංකා වෘත්ති සම්මේලනය හැදුවේ. සභාපති වුණේ උඩුකැන්දල ශ්‍රී සංගංග රාමඳුරු ડોક્ટર වික්‍රම සිංහ හිටිය MD මැන්ඩිස් කපි කන්ද අයියා වෛද්‍යලිංගම් රාමනාදන් කියලා ඔය කට්ටිය තමයි ප්‍රධාන කට්ටිය හැටියට ලංකා වෘත්ති සම්මේලනය ගොඩනැගුවේ. අපව ලංකා සමසමාජ පක්ෂයෙන් න්‍යායික මතවාදයක් පදනම් කරගෙන නිරූපණය ලැබුවෙන් පස්සේ අපේ මතවාදය පදනම් කරගෙන පොදුවේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රය සහ සමාජ ප්‍රගතියේ උදෙසා අපි පක්ෂයක් පිහිටෙව්වා. දෙවෙනි කාරණය ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරය වෘත්ති සම්පති ව්‍යාපාරය ගොඩනැගීමේදී අපේ පක්ෂයේ නායකයෝ විශේෂයෙන් මෙහෙවරක් කළා. විශේෂයෙන්ම MG මෙන්ඩිස් සහෝදරයාගේ නායකත්වය යටතේ නවපන්නේ වෘත්ති සම්පති සම්මේලනයක් ආරම්භ කළා. ඒ කියන්නේ එක වෘත්තියකට එක වෘත්ති සමිතියක් බැගින් ඒ වෘත්ති සමිතිය ඒකාබද්ධ වෙන සම්මේලනයක්. ඒ වගේම කම්කරු ජනතාව භුක්ති විඳින මූලික ඉල්ලීම් බොහොමයක් පැය අටේ වැඩමුළුවේ නිවාඩු සෞඛ්‍ය පහසුකම් ප්‍රොවිඩෙන්ට් ෆන්ඩ් අරගලට මෙහෙවීම තුළින් තමයි මේ ඉල්ලීම් දෙනාගත්තේ. ඒවා බන්දේසික තියලා ලැබුණේ ඒවා නෙවෙයි. ගුරු ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව මුලින්ම නිශ්චිත යෝජනාවක් කළේ කමියුනිස්ට් පක්ෂය. කුඹුරු පනතක් ඉදිරිපත් කරන්න කියලා යෝජනා කරේ මුලින්ම කමියුනිස්ට් පක්ෂය. ඒ වගේම බුද්ධිමතුන් අතරත් අපේ බලපෑම් විශාලයි. අපි එකවරක් පළ කළා සත්‍යපතා පත්‍ර හතරක් සිංහලෙන් මවුවෙම ඉරිසෙල ජනශක්ති කියල පටන් ගත්තා. ෆෝවර්ඩ් ඉංග්‍රීසියෙන් දෙමළෙන් දේශාභිමානී නවශක්ති කියලා මලයාලි භාෂාවෙන් පත්‍රයකුත් ගැහුවා. මොකද ඒ කාලේ මලයාලි කම්කරුව මේ රටේ ප්‍රධාන සාධකයක් හැටියට විශේෂයෙන් බරාය රා කම්කරු වන් අතර සහ බීඩි කර්මාන්තයෙහිම සිටියා. ඊට පස්සේ අපේ මෙහෙයුම තමයි ඇත්ත පත්‍රය ගැහුවේ. ඇත්ත පත්‍රයේ කවුරුත් පිළිගන්න විදිහට ප්‍රවෘත්ති පත්‍ර කලාවේ නව අධිහරයක්, ඒ කියන්නේ අද අනුගමනය කරන්නේ විශේෂයෙන්ම මේ BA සිරිවර්ධන අපේ හිටපු කර්තෘතුමාගේ ඇත්ත පත්‍රයේ ඒ ප්‍රවණතාවයි. මේ ඇත්ත පත්‍රය ආරම්භ කළේත් ඒ වගේම ඊට දේශපාලන නායකත්වය ලැබුණෙත් NGS රත්වීර සහෝදරයමයි. ඇත්ත පත්‍රය තමයි 70 ජයග්‍රහණයට සියලුම විපක්ෂ කටයුතු කළේ, ඒ කියන්නේ සමග පෙරමුණ කටයුතු කළ ජයග්‍රහණය අත් කරගන්නට ඒක ලොකු ආධාරකයක් වුණා. අපේ ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ වෙන්නේ විශ්වවිද්‍යාලය පිහිටපු කාලේ ඉඳලා. අපේ පක්ෂය පටන් ගත්තේ 1943 ඒ කාලේ ඉඳලම අපි ක්‍රියාශීලි. නමුත් අද බලපවත්වන බොහෝ අය දන්නේ අපේ ශිෂ්‍ය සංගමය, අපේ මෙහෙම තිබෙන ශිෂ්‍ය සංගමය, ලංකා ජාතික සංගමය ලොකු මෙහෙවරක් කළා ශිෂ්‍ය අයිතීන් දිනා ගැනීම සඳහා. කියන්නට ඕන මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය
මුලින්ම ආරම්භ කරේ කමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍යයන්ගේ මෙහෙයවෙන්. 60 ගණන්වල එක්තරා මට්ටමකින් තිබුණා 70 ගණන්වල අත්වසෙම්ම ඒක ඒ විදිහට ගොඩ නැගුණා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ විශාල මෙහෙවරක් කමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍යයන් විසින් කරන ලැබුවා. ජාතික සමගිය ගොඩනගන්නීමට අපි අසමත් වුණොත් අපට අනාගතයක් නැහැ. අපි පමණක් නෙවෙයි සිංහල බෞද්ධ ජනතාවනේ අනිත් ජනතාවටත් ආත්ම ගෞරවයක් තිබෙනවා අභිමානයක් තිබෙනවා ඔවුන්ට අනන්‍යතාවයක් තිබෙනවා කොහොම හරි මේ ජාතික ප්‍රශ්නයක් කියන එක ආණ්ඩුවට තනියම විසඳන්න බෑ තනි දේශපාලන පක්ෂයට විසඳන්න බෑ රටේ ඉදිරිය බලලා අනාගත પરම්පරාව ගැන බලලා අපි මේවා මේ මේ BS එක තුරු වෙන ආකාරයේ අපේම ක්‍රමයක් අපි හදා ගන්න ඕන ඒක තමයි කළ යුත්තේ ලෝකය නිර්මාණය කරන්නේ මානව මාර්ගය. මානව සම්පත් සංගම සංවර්ධනය කිරීමට ඉහළම ප්‍රමුඛත්වයක් දෙන්න ඕන. තාම මම හිතන්නේ ඒක අපේ රටේ ඉහළ ප්‍රමුඛත්වය තාම ලැබිලා නැහැ. දැන් මම ඒ සම්බන්ධයෙන් දැන් අපි ප්‍රතිපත්ති අස්කස් කළ ආණ්ඩුව ඉදිරිපත් කළා තිබෙනවා. පාසලට යන දරුවා විශ්වවිද්‍යාලයෙන් පිටවල දැන් දක්වා කාලය තුළ පාසලෙන් හැර යන අය වැටෙන අය විශ්වවිද්‍යාලයෙන් වැටෙන අය මේ ඔක්කොම අවසාන විග්‍රහයේදී යන්නේ ශ්‍රම බලකායට. ඉතින් ඒ ශ්‍රම බලකාය ලෝකාර්ථිකයට ගැලපෙන ආකාරයේ වෙනස් වෙනා වූ ජාතිකාර්ථයට ගැලපෙන ආකාරයේ ශ්‍රම බලකායක් හදාගත්තේ නැති වුණත් අපි ඉදිරියේ අපේ අනාගතය අඳුරු. ඉතින් ඒ නිසා අද විද්‍යාව තාක්ෂණය දියුණු වෙන්න මානව සම්පත් තමයි මේ අපි ඉහළම ප්‍රමුඛත්වය දාසකේ උත්තේ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අරඹා 70 වසරකි. සමාජ සංවර්ධනයට අනුව යම් දේශපාලන ව්‍යාපාරයක 70 වසරක් යනු එතරම් කාලපරාසයක් නොවේ. කොමියුනිස්ට් පක්ෂය ගෙවී ගිය 70 වසර තුල ජන විඥාණයටත් ඉන් සමාජ චින්තනයටත් එමගින් සමාජ සංවර්ධනයටත් පුරෝගාමී කාර්යභාරයක් ඉටු කර ඇත. යමෙකුට කොමියුනිස්ට් පක්ෂය කළේ කුමක්දැයි ප්‍රශ්න කළ හැක. එහෙත් ඉතිහාසයේ මරා දැමීමට කිසිවෙකුටත් නොහැකිය. කොමියුනිස්ට් පක්ෂය ගෙවීගේ 70 අවසර තුළ ජන විඥාණයටත් ඉන් සමාජ චින්තනයටත් එමගින් සමාජ සංවර්ධනයටත් පුරෝගාමී කාර්යභාරයක් ඉටු කර ඇත. යමෙකුට